Subodha Sakhya Pilganola Hamdenama Travel with SJ YouTube channel. Adamon Katakaran Balapurtuin Corona virus a hatewin, Gonsamagam Kipea. May Menakota Argentina, Kriya Margian Gana. අපි මුලින්ම බලමු ශ්‍රී ලංකන් ගුවන්සේවය. ශ්‍රී ලංකා රජයේ නීතිය අනුව මේ වෙනකොට රට තුළට කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න අවසරයක් නැහැ. නමුත් ලංකාවෙන් වෙනත් රටකට යාමට අවසර තියෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලුත්ම නීතිය අනුව අප්‍රේල් 8 වෙනිදා ඉඳන් 21 වෙනිදා වෙනකන් සියලුම ගුවන් ගමන් නවතා දමන්න තීරණය කළා තියෙනවා. Emirates ගුවන් සමාගම එක්සත් අරාබි එමිරාජය මගින් නිකුත් කරපු නිවේදනය අනුව මාර්තු 24 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඉඳන් සියලුම මගී ගුවන් යාන ගුවන් ගමන తాවකාලිකව අවලංගු කරා. ඒ නීතිය අනුව Emirates ගුවන් සමාගම නැවත දැනුම් දෙනතුරු තම ගුවන් ගමන් මේ වෙනකොට නවතා දමා තිබෙනවා. Kuwait Airways මාර්තු 13 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඉඳන් නැවත දැනුම් දෙනතුරු ගුවන් ගමන් සියල්ලම මේ වෙනකොට නවතා දමා තියෙනවා. ඉතිහාස ගුවන් සමාගම මම මුලින් කියපු ආකාරයට එක්සත් අරාබි එමිරාජයේ නීතිය අනුව ඉතිහාස ගුවන් සමාගමත් මාර්තු මාස 24 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඉඳන් සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙනතුරු తాවකාලිකව නවතා දමා තිබෙනවා. Fly Dubai ගුවන් සමාගම එක්සත් අරාබි එමිරාජයේ නීතිය අනුව Fly Dubai ගුවන් සමාගමත් මාර්තු 24 වෙනිදා මධ්‍යම රාත්‍රියේ ඉඳන් අප්‍රේල් 7 වෙනිදා වෙනකන් తాවකාලිකව සියලුම ගුවන් ගමන් නවතා දමා තිබෙනවා. නමුත් දැනට සඳහන් වෙන ගුවන් ගමන් ආරම්භ වන දින වෙනසක් වීමට හැකියාවක් තියෙනවා. Saudi Arabian ගුවන් සමාගම මාර්තු මාස 21 වෙනිදා ඉඳන් නැවත දැනුම් දෙනතුරු తాවකාලිකව සියලුම ගුවන් ගමන් නවතා දමන්න තීරණය කළා තියෙනවා. Oman Airways Oman රට තුළට මාර්තු මාස 25 වෙනිදා ඉඳන් ගුවන් මගීන්ට ඇතුල් වීම తాවකාලිකව අවලංගු කරලා තියෙන්නේ. නමුත් මේ නීතිය Oman ජාතිකයන්ට වළංගු වෙන්නේ නැහැ. ඒ නිසා Oman Airways ගුවන් සමාගමේ තෝරාගත් ගුවන් ගමන් පමණක් මේ වෙනකොට අවලංගු කරලා තියෙනවා. Qatar Airways Qatar Airways ගුවන් සමාගමත් තෝරාගත් ගුවන් ගමන් පමණක් මේ වෙනකොට తాවකාලිකව අවලංගු කරලා තියෙන්නේ. Singapore Airlines මේ වෙනකොට ගුවන් ගමන් අවම කරලා තියෙන්නේ. ඒ කියන්නේ තෝරාගත්තු ගුවන් ගමන් පමණක් මේ වෙනකොට අවලංගු කරන්න Singapore Airlines මගින් තීරණය කරලා තියෙනවා. Malaysia Airlines තෝරාගත් ගුවන් තොටුපළවල් කීපයක් සඳහා දැනට ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර ලංකාවේ දැනට තියෙන නීතිය අනුව මැලේසියා ගුවන් සමාගමේ ලංකාවට තිබෙන සියලුම ගුවන් ගමන් මේ වෙනකොට తాවකාලිකව නවතා දමා තියෙනවා. Thai Airways මාර්තු මාස 25 වෙනිදා ඉඳන් මැයි 31 වෙනිදා වෙනකන් සියලුම ගුවන් ගමන් తాවකාලිකව නවතා දමන්න Thai Airways තීරණය කරලා තියෙනවා. මම හිතනවා මම මේ කතා කරපු දේවල් ඔයාලට වැදගත් වෙයි කියලා. ඔයාලටත් එහෙම හිතෙනවා නම් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. යාළුවෙක්ට ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. ළඟ තියෙන bell button එකේ බොත් ඊළඟට මම දාන වීඩියෝ එක එසැනිත් ඔයාලට බලා ගන්නත් හැකියාවක් තියෙනවා. එහෙමනම් සුබ දවසක්.